අපි අද දවස ආරම්භ කළේ ඇත්තටම වෙනදා තියෙන මේ අර සතුටත් එක්ක නෙවෙයි. මොකද අද පාන්දර වෙනකොට මුළු රටක් බලාපොරොත්තු වුණු ඒ ප්‍රවෘත්ති අහන්න ලැබුණා. මොකද සාමාන්‍යයෙන් ඒ තරමට අපි හැමෝටම ඕන කෙනෙක්ට මේ කතාව අහපුවාම හිතට අයියෝ කියන එක දැනුණා. ඒ තමයි ප්‍රවීණ රංගදර ජැක්සන් ඇන්තනි මහත්මයා අදාළුවම අභහ ප්‍රාප්ත වෙලා තියෙනවා කියන ආරංචිය. ඉතින් අපි අද වැඩසටහන ආරම්භ කරද්දී ඔබට මේ සම්බන්ධව මතක් කළා. සහ අපි දැන් කොච්චර ගැන කවි ගී ලිව්වත් කොච්චර දේවල් කරත් දැන් එතුමන් මේ වෙනකොට අපි අතර නැහැ. හැබැයි තාමත් එතුමන්ගේ ඒ මතකය සහ එතුමන්ගේ ඒ හුස්ම ඒ බොහෝ දේවල් තාම අපි අතර තාම තියෙනවා. අපිට දැනනවා. ඉතින් ඒ නිසා අනිත් එක අපිට එහෙම එතුමන් සම්බන්ධව මේ මෙහෙමයි කියලා කතා කරලා අවසාන කරන්නත් බෑ. නමුත් අපිට ඒ වියෝව දරා ගන්න අමාරුයි. එකක් තමයි අපි ආදරයට ගන්න ජැක්සන් අයියා කියලා. ඒ තරමට හරි ලෙංගතු බොහොම අපූරු ආදරණීය කලාකරුවෙක්. එතනින් හරි ගත්තාම ඇවිදින පුස්තකාලයක් නේ. ඉතින් අද එතුමන් අපි අතර නොමැති නිසා අපි එතුමන් ගැන ටිකක් කතා බහ කරන්න කල්පනා කළා. මොකද මාස 14ක් 14ට අධික කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් ඉඳලා තමයි එතුමන් ජීවිතක්ෂයටපත් වුණේ. ඒක ඔබ දන්නවා, ඒක රටම දන්නවා. ඉතින් ඒ නිසා අපි ඒ සම්බන්ධව සහ එතුමා සම්බන්ධව ටිකක් කතා බහ කරන්න අපි කල්පනා කළාද ගුඩ් මෝර්නින් ෂා තුලින්. ඔව්, අපි ඉතින් ඒ කතා බහට තවත් ඒ වගේම අපි ගොඩක් දෙනෙක් ආදරය කරන කලාකරුවෙක් සම්බන්ධ කරගත්තා. ජැක්සන් ඇන්තනි මහත්මයා සමග එක කතා කරනකොට අපි කලාව ගැන මේ නමත් ළඟින්ම යනවා. ඒ තමයි ශ්‍රියන්ත මෙන්ඩිස්. ශ්‍රියන්තයේ අයිබෝන් ඔබට. අයිබෝන් ඔබට. ශ්‍රියන්තය මං දන්නවා මේ වෙද්දී ශ්‍රියන්තය ඉන්නේ ජැක්සන් ඇන්තනි මහතා ගේ අවසන් කටයුතු දක්වන්න සූදානම් කළා තියෙන ස්ථානයට පිටත් වෙමින්. ඉතින් ඔබ මොනවද දැන් හිතන්නේ මේ ගැන? හරිම කනගාටුදායක මොහොතක්. මටත් මේ වචන අමතක වෙලා තියෙන්නේ. අපි මොකද කියන්නේ මේ මතකය ගැන, මේ ආදරණීය මතකය ගැන? මං හිතන්නේ අද පාන්දර 3:45ට මට පණිවිඩය සුබදායක පණිවිඩයක් නෙවෙයි. ඒක මගේ ජීවිතේ මං හපු අවාසනාවක් පණිවිඩය. මොකද අපි දෙදෙනාගේ ඉතිහාසයේ බොහොම දුර ගමනක්. අපි ඉතිහාසයේ ඉඳලා බොහොම දුර ගමනක් ආවේ රළු පරළු මාවත් ඔස්සේ කම්කටොළු මැදින් ජීවිතේ ජය ගන්නට ගමනක. අපි කරපු දේවල් එක්ක දනුදෙනු කරනකොට වේදිකාව, ටෙලි නාට්‍ය, චිත්‍රපට කියන මාධ්‍ය ත්‍රිත්වයමත් එතනින් එහාට ගිය මහා දැවන්ත දැනුම් සම්භාරයක් යක්ෂන් තුටි. මං හිතන්නේ ගීත රචකයෙක් හැටියට, නිෂ්පාදකවරයෙක් හැටියට, අධ්‍යක්ෂකවරයෙක් හැටියට, පිටපත් රචකයෙක් හැටියට, දේශ ගවේෂකයෙක් හැටියට, සා හොඳ මිනිසෙක් හැටියට ඔහු ඒ යුගයේ පුරාම සමාජගත කාරණාවට මහා දැමෙන්ට කාර්යභාරය දෙන්න. නමුත් සමාජයේ ඒක ලබාගත් විදිය පිළිබඳව ප්‍රශ්න තියෙයි. නමුත් කෙසේ වෙතත් ඔහුගේ ඉක්ම යම අපි හැමෝටම මහා හිතසක්වට කරමු. කාරණාවක් ඇති ටයිම් එකක් නෙවෙයි. ඔව්, ශ්‍රියන්ත අයියා, දැන් ජැක්සන් ඇන්තනි සමග ඔබේ සම්බන්ධය අර කිව්වා වගේ අවුරුදු ගානක් එහාට ගියට ගිය, ඒ වගේම කලාවට එන කාලිඳම්ම කට්ට කාලා තැනකට එන්න නේ ඔබ විඳ දුකේ ප්‍රතිඵලය තමයි මේ ලබාගත් ලංකාවට ලැබුණු ආදරණීය දක්ෂ කලාකරුවන් දෙපළක් වීම. ඉතින් මේ දැන් අලුත් නැගින පරපුරට අපි මොනවද කියනවනේ මේ. නමුත් ඒ අය සහ ඔබ අතර බැලුවම තියෙන වෙනස, ඔබලා හරි ජනතාවත් එක්ක ඉන්නවා, හරිම ආදරණීයයි නේ. ඒ ගැන අපි කතා කරමු. ජැක්සන් ඇන්තනි කියන කලාකරුවගේ ඒ ජනතාවත් එක්ක තිබුණු හරිම ආදරණීය සම්බන්ධය ගැන. මං හිතන්නේ නංගි අපේ පරම්පරාව හරිම ශක්තිමත්. මොකද මම, ජැකා, ජයන්ත, කමල්, මහේන්ද්‍ර ඔහොම අපිට පරම්පරාවක් හිටියා. ඒ පරම්පරාව තවම ශක්තිමත්. ඒක නිසාම අපි අතර ගැටුම් ගැටලු තිබුණේ නැහැ. අපිට නිරන්තරයෙන්ම ඕනුනේ අපි ගාව ගොසිප් තිබුණෙත් නැහැ. එක එක්කෙනා කොටවට කේලම් තිබුණේ නැහැ. අපි ගාව තිබුණේ යම් කිසි දෙයක් දැනුවත් වීමේ කාර්යභාරය. මේ දැනුවත් වීමේ කාර්යභාරයේදී ජැක්සන් පරම්පරාවේ නඩේ ගුරා, ඔහු අපේ කලා වන්දනාවේ නඩේ ගුරා කියලා කිව්වොත්
පින්නතුනි පෙරදී බොහෝ අවස්ථාවලදී අපි කතා කළේ අපේ කතිකාවත ගොදුරු වුණේ යම් කිසි යහපත් සමාජ ක්‍රියාවක් ඒ ඒක නිසාම අපි සුවිශේෂ අන්දමක් හැටියට සමාජගත වුණා ඒක නිසා තමයි ඔබ මේ ප්‍රශ්නේ නිකුත් කරනකොටම කිව්වේ ඔබලා ඊළඟ પરම්පරාව ගැන හිතන්නේ මොකද්ද කියන කාරණාවත් නමුත් කෙසේ වෙතත් මං හිතන්නේ අපි කියන්නේ ඊළඟ પરම්පරාවට ජැක්සන්ව ස්ටඩි කරන්න ජැක්සන්ව අධ්‍යයනය කරන්න ජැක්සන්ගේ මේ රංග ක්‍රියාවලිය පිළිබඳව ඇකඩමික් විදියට අධ්‍යාපනික විදියට බලන්න ඔහුගේ නිර්මාණ කාරණා දෙස යහපත් ඇසකින් බලන්න යහපත් හදවතකින් බලන්න එතකොට ඔබටත් ඔබගේම වෙන්නට පුළුවන් වේවි ලෝකය වෙනස් වෙනවා ජීවිතය වෙනස් වෙනවා හැඩ වෙනස් වෙනවා අපි වෙනස් වෙනවා නමුත් අපේ චින්තනයම් වෙනස් වෙන්නේ නැහැ ඒක නිසාම සමාජ යහපත සඳහා වන චින්තනයක් සමාජය තුළ ව්‍යාප්ත කරන්න ඊළඟ પરම්පරාව තීරුම් ගත යුතුයි ශ්‍රියන්තයි මේ අවසාන වශයෙන් අවසන් කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කොතනද කියලා මේ වෙනකොට අයියා දැනුවත්ද ඒවා තීරණය කළා තියෙනවද නැහැ තාම ඒ පිළිබඳව තවත් ප්‍රේමයි ඒ දැක්කේ පෞලියයි සමග සාකච්ඡාවකට මම යමිනේ ඒක අවසන් වුවාම අපි මාධ්‍යට ඒ පිළිබඳව දැක්වත් කරා හරි බොහොම ස්තුතියි ඔබතුමාට අපිත් කතා බහට කරනාට අපි ජැක්සන් අන්තරි මහත්මයාට මේ ඇහෙන හඬත් එක්ක උපහාරයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ සුසීමා තෙල් නාට්‍ය ඔබට වුණ ගීතයක්. මේක අහනකොට යමුතුෙන් කියන දෙයක් නෑ මේ මතක් වෙන්නේ ඔහුගේ මූණ. ඒ හිනාව. ඒ හිනාවේ මූණ ඒ අව්‍යාජ කම. අපි මේක අහලමු.